අදම ඔයාව එක්කගෙනාවේ අනුරාධපුර තිසාවේව ළඟට. තිසාවේ ඉස්මත්ින් මේ ඈතින් පේන්නේ අලුතෙන් ඉදිවන සඳහිරු සෑ රජුන්. ආයිබෝවන් කියලා අදත් ඔයාව පිළිගන්නවා පොඩිමල්ලි YouTube නාලිකාවට. අනුරාධපුර තිසාවේව සමීපයේ තියෙන පර්චස් 211ක ජයභූමි ඔප්පු ප්ලෑන් නිරවුල් ඉඩමක් බලන්න අපි දැන් යමු. මේ ඉඩමේ ඉඳලා අනුරාධපුර ප්‍රධාන ස්ථානවලට තියෙන දුර ප්‍රමාණවල දැන් මම ඔයාට කියන්නම්. අනුරාධපුරෙන් තන්තිරිමලේ පාරේ බාලදක්ෂ මාවතට හරියටම කිලෝමීටරයක් දුරින් තමයි මේ ඉඩම තියෙන්නේ. මේ ඉඩමේ ඉඳලා අනුරාධපුර නගරයට කිලෝමීටර 8යි, රුවන්වැලි පහසෑයට කිලෝමීටර 6යි, පූජා නගර සීමාවට කිලෝමීටර 4ක් දුරින් තමයි මේ ඉඩම තියෙන්නේ. මේ ඉඩමට යන්න මේ ඔබ මේ දකින්නේ අඩි 20ක් පළල ප්‍රධාන පාරක් තියෙනවා. මේ පාර දෙපැත්තට තවත් අඩි 20ක රිසර්වේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ අඩි 40ක් පළලයි මේ පාර. මේ ඉඩම බලන්න මම දැන් ඔයාව එක්කගෙන යන්නම්. ඔබ මේ දකින්නේ දකුණු අත පැත්තට ඒ ඉඩම. මේ ඉඩම ඇතුළට යන පාර තමයි මේ බයිසිකලිය ළඟින් තියෙන්නේ. ඔබ මේ දකින්නේ ඒ ඉඩම තැනිතලා ඉඩමක්. පාර මූණතට වෙන්න ටික සම්පූර්ණම ගස්කොළන් වලින් ආවරණය වෙලා තියෙන්නේ. මේ ඉඩම සම්පූර්ණම තැනිතලා. මේ ඉඩමේ මායින් නිරවුල්. ඒ වගේම කෙනෙක්ට මේ කැලේ ප්‍රදේශය දැක්කට පස්සේ හිතෙන්න පුළුවන් අලින්ගෙන් කරදර තියෙනවද කියලා. ඒ වුණාට අලි ප්‍රශ්නයක් කිසිම අලි කරදරයක් මේ ඉඩමට නැහැ. මේ හරියටමත් නැහැ. මේ ඉඩම හෙලිපෙහෙලි කරලා තියෙන්නේ. ඔබ මේ දකින්නේ මේ ඉඩමේ තියෙන බුරුත, කොහොඹ, ඇසල, මයිල, තේක්ක වගේ ශාක විතරයි මේ ඉතුරු කරලා තියෙන්නේ. අනිත් ප්‍රමාණවල සම්පූර්ණම ඉඩ භූමිය සුද්ධ කරලා එලි කරලා තියෙන්නේ. මේ ඉඩම ළඟින් 3-phase කරන්ට් ලයින් එක ගිහින් තියෙනවා වගේම ටෙලිකොම් ලෑන් ලයින් එකත් මේ ඉඩම ළඟින් යනවා. මේ ඉඩමට වතුර ප්‍රශ්නයක් නැහැ. වෝටර් බෝඩ් වතුර ලයින් එක මේ ඉඩම ඉස්සරහෙන් යනවා. ඒ වගේම මේ වත්තේ ඕනම ප්‍රදේශයකින් ලිඳක් හාරන්න පුළුවන්. තිසාවේව සමීපයේ තියෙන නිසා මේ ඉඩමේ ඕන තැනකටම ලිඳක් ඇරුවොත් වතුර තියෙනවා කියලා මේ හිමිකරු මගෙත් එක කිව්වා. මේ වගේ ප්‍රදේශයක මේ වගේ ඉඩමක් කරුණුකාරණා කීපයකටම වැදගත් වෙනවා කියලා මට හිතෙනවා. ඉන් සමහරක් කිව්වොත් සංචාරක ව්‍යාපාරයට යොදා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් වගා කටයුත්තක් කරන්නත් මේ ඉඩම ගොඩක් වටිනවා. එහෙමත් නැත්නම් ආරණ්‍ය සේනාසනයකට වගේ දෙයකටත් මේ ඉඩම යොදා ගන්න පුළුවන්. මේ සියලු පහසුකම් එක්ක මේ ඉඩමේ හිමිකරු කියන්නේ මේ ඉඩම ලක්ෂ 70ක් වගේ මුදලකට විකුණනවා කියලා. ඔයාලා වෙනුවෙන් තව සාධාරණ මුදලක් අඩු කරනවා කියලත් මගෙත් එක්ක කිව්වා. ඔයාලා කතා කරන්න බලන්න එන්න. මට නම් හිතෙන්නේ මේ වගේ පූජා නගරයකට කිට්ටුවෙන් මේ වගේ ඉඩමක් ඇත්තටම ගන්න එක ලාභයි කියලා මට හිතෙනවා මේ වගේ මුදලකට. වීඩියෝ එක අවසන් වෙනතුරු බලුවට ඔයාට ගොඩක් ස්තුතියි. පරිස්සමින් ඉන්න. ඔයාට තෙරුවන් සරණයි.